සාම්ප්‍රදායික BC පේපරේ ගත්තට පස්සේ ඒකේ අපිට ආකෘති දෙකක් දකින්න ලැබෙනවා. එකක් රචනා පේපර එක, අනික MCQ පේපර එකට. එතකොට මේ පේපර දෙකෙන් ගොඩක් දරුවෝ පාඩම් කළත් නැත්නම් සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් පවා ලියන පේපරේ එහෙම නැත්නම් රචනා ප්‍රශ්න ටික බොහෝ විට ගොඩ දා ගන්නවා. සමස්තයක් විදිහට දරුවෝ 100ක් ගත්තොත් ඒකෙන් 80ක් විතරම අවම ලකුණු 40කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ ෆේල් වෙන, එහෙම නැත්නම් ලකුණු නොගෙන ඉන්න කවුරුවත් නැහැ. වැඩි වශයෙන් ගත්තොත් ලකුණු 70කට 75කට 80කට දාසන ප්‍රමාණයක් ලකුණු රැස් කර ගන්නවා දෙවෙනි පේපරේ. එතකොට BC කරන ළමයි ඒත් ඉන්නවා ප්‍රතිඵල 100ක් තියෙන අය. සමහරට මේක අහන ඔයාට ගිය අවුරුද්දේ S එකක් ඇත්තේ, 100ක් ඇත්තේ, එහෙම නැත්නම් හොඳටම වැඩ කළත් B එකක් තමයි තියෙනවා ඇත්තේ. එතකොට ඕකට විසඳුමක් විදිහට අපි මොකද්ද කළ යුත්තේ? එහෙම නැත්නම් ඇයි එහෙම වෙන්නේ කියන එක අනිවාර්යෙන් හොයලා බලන්න ඕන. ගිය අවුරුද්ද පේපර එකට වඩා ටිකක් සම්පූර්ණ වෙනස් පේපර එකක් තමයි 2019 අවුරුද්දේ ආව පේපරේ. එතකොට ලියන පේපරේ ඒක ඇත්තටම ලේසි. ගොඩක් පාඩම් කරපු අපේ දරුවන්ට ලකුණු 80ක් 85ක් විතර තිබුණා. හැබැයි ඒක MCQ පේපර එක ගත්තට පස්සේ ගොඩක්ම හිතුවට වඩා ගොඩක් අමාරුයි. අපි සාමාන්‍ය බලාපොරොත්තු නොවුණු ආකෘතියක් තමයි MCQ පේපරේ දකින්න ලැබුණේ. ටිකක් ගැඹුරින් අමාරු ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඒ නිසාම මම පවා ගොඩක් ළමින්ගේ ඒ බලාපොරොත්තු නැට ඒ බලාපොරොත්තු වෙච්ච බහුතරයකින් ලැබිලා තිබිච්ච ප්‍රතිඵලය තමයි B සාමාර්ථයක්. ඒතොර B ලැබිලා තිබුණ හැමෝම ඇත්තටම මහන්සිලා ගොඩක් වැඩ කරපු දරුවෝ. ඒක සාමාන්‍යයෙන් වල හිතල බැලුවොතින් ලියන පේපරේට ලකුණු 90ක් ගත්තත් ඒක දෙකට බෙදුනට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ලකුණු 45ක් විතර. ලකුණු 45ක් තියනවා කියන්නේ ඇත්තටම සැලකිය යුතු ප්‍රමාණයක්. එතකොට A1ක් වගේ ගන්න කැමති කෙනෙක් තවත් ලකුණු 30ක් ගන්න ඕන. ලකුණු 30ක් ගන්නවා කියලා කියන්නේ MCQ ප්‍රශ්න 30කට හරියාකාර උත්තර ලියන්න ඕන. ඇත්තටම ලියන්න බැරි කමක් නැහැ MCQ ප්‍රශ්න වල. MCQ එකේ තියෙන තියරිය තමයි වසර ගණනාවක පේපර් කරලා තියෙනවා. එහෙම නැත්නම් MCQ ප්‍රශ්න ගණන් කළාම අවම 1000ක්වත් ඔයාලා කරලා තිබුණොත් MCQ පේපරේ ලකුණු 40ක් ගන්න පුළුවන්කම පහසුවෙන්ම තියෙනවා. ඉතින් මම මෙහෙම කතා කරන්න හිතුවේ ඔයාලා මේ වෙද්දිත් ලියන පේපරේට ඇත්තටම සූදානම් කියලා මට හිතෙනවා. මොකද ළමින්ට මොන වගේ අමාරු පේපරයක් හදලා දුන්නත් එයාලා බොහෝ දෙනෙක් අඩුම ලකුණු 45ක් 50ක් නම් ගන්නවා. ඉතාලම කලාතුරකින් තමයි වැඩ කරන්නෙම නැති කෙනෙක් ලකුණු නොගින්නට. ඒ වුණත් එයාලා ලකුණු 30ක් හරි අරගෙන තියෙනවා දකින්න ලැබෙනවා. ඉතින් එහෙනම් ඔයාලට කරන් තියෙන එකම දේ තමයි MCQ 50 ගොඩ දා ගන්න මහන්සි වෙන එක. කවුරුත් දන්නවා ඇති මේ වෙද්දී එක්සෑම් එක තියන්නේ ඔක්තෝබර් 4 වෙනිදා ඉඳන් 30 වෙනිදාකන් තීරණය කරලා තියෙනවා කියලා. ඒක සමහර විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙත් ඒ දිනේට පවත්වන බව තමයි බොහෝ ආරංචි මාර්ගවල සඳහන් වෙන්නේ. ඉතින් දැන් ඇත්තට මේ සඳහා සුදුසු කාලය එහෙනම් MCQ 50කට පිළිතුරු ලියන්න. ඉතින් මේ ඒ අදහස වෙනුවෙන් ඔයාලට මම හැමදාම සතියට එක දවසක් MCQ 50ක් සඳහා පිළිතුරු ලියන MCQ 50ක PDF එකක් දෙනවා. ඒතකොට ඒයට අදත් නියමිත පේපර් එක ලබා දීලා අවසానයි. ඒ මට හිතුණා මගේ පන්ති වල එන ළමින්ට පවණක් මේක දෙන එකෙන් අනිත් පිටිස අපරාධෙම නැත්තම් පව් කියලා හිතච්ච නිසාම මම කල්පනා කළා හැමදාම සතියකට වතාවක් ඒ දෙන MCQ 50 අපේ බ්ලොග් පිටුවට එකතු කරන්න. ඉතින් අද ඉඳන් මේ අහන වොයිස් වීඩියෝ එකේ යටින් තියෙන බ්ලොග් page එකේ link එක ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් MCQ 50 හොයාගෙන ඒකට පිළිතුරු ලියන්න. අවසානට මම ඒකේ පිළිතුරු පත්‍රෙත් එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ මාක් එක කොහොමද කියලා බලා ගන්න. පුළුවන් නම් තමන් ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් එකක් විදිහට එකතු කරන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් මතක් කරන් තියෙන එකම දේ තමයි අනිවාර්යයෙන්ම ඔයාලා MCQ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. 2016 ඉඳන් තෝරගත්තා නම් මාස්ටර් ගයිඩ් වගේ පොතක් අරගෙන හොඳටම ප්‍රමාණවත් 2016, 2017, 2018, 2019, 2020 කියන අවුරුදු වල ප්‍රශ්න වලට. එතකොට MCQ බර ගණනක් ඔයාලගේ අතින් කිරලා අවසන්. ඊට අමතරව ඔයාලට පුළුවන් ටෙලිග්‍රෑම් වගේ ගෲප් වල MCQ ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඔයාලට මෙහෙතල MCQ හදන්න රටවල් පාඩමේ MCQ එකතු කරන්න මෙන්න මේ ක්‍රමයට එකඟ වුණොත්, එහෙම නැත්නම් ඔයාලා ඒ ක්‍රමය අනුගමනය කරන්න පටන් ගත්තොත් පහසුවෙන්ම MCQ ප්‍රශ්න ටික ගොඩදා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තවත් මමම සම්පාදනය කළ MCQ 1750ක පොතක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒවා බලකිරීමක් නෙමෙයි. ඔයාලා MCQ හොයාගන්න විදිහක් නැති ඕනෑම කෙනෙකුට ඒ පොත තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීම හැකියාවක් මේ එකම එකතු කරලා තියෙන ගොඩක් දරු මං හිතන්නේ පිට 500ක් විතර මේ වෙද්දී බෙදා අවසන් ලංකාව පුරා. ඉතින් ඔයාලටත් හැකියාව තිනවා ඒවා ලබාගෙන තමන්ගේ දැනුම වර්ධනය කරගන්න. කෙසේ වෙතත් ඔයාලා ගොඩක් මහන්සි වෙන පේපර එකේ අසමත් වෙන්න හේතුව තමයි MCQ ප්‍රශ්න වර්ධින එක. ඒ නිසා වර්ධනය MCQ ටික අදින්නම්වත් ගොඩ දා ගන්න අපි හැමෝම සූදානම් වෙමු. 2600 කේ ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒ පන්තිය තුල බදාදා රාත්‍රි ඉගැන්වීම කරනවා. සඳුරා රාත්‍රි රචනා පේපර වලට අපි උත්තර ලියනවා. බ්‍රහස්පති රාත්‍රි MCQ 50ක් සාකච්ඡා කරනවා.